ආයුබෝවන් කියලා පිළිගන්නවා අද ටීමා YouTube channel එකට. ඉතින් ඔන්න ගොඩක් කාලයකට පස්සේ මම අලුත් එකක් ගෙනා මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙන්න මේ iPhone 6s කියන ෆෝන් එක 2022 දී අපිට මිලදී අරන් පාවිච්චි කරන්න පුළුවන්ද 2022 දී ගැලපෙනවා වගේ නේද මෙන්න මේ iPhone 6s එක ගැන ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. iPhone 6 S Phone එක අපිට ශ්‍රී ලංකාවේදී ග්‍රෑන්ඩ් මූණක් මිලදී ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ ෆෝන් එක ගොඩක් කාලයකට කලින් රිලීස් වුණ එකක් හින්දා මේක අපිට සෙකන්ඩ් හෑන්ඩ් ගම ගන්න තියෙන්නේ. ඒ වගේම අද වීඩියෝ එකට මම මෙන්න මේ iPhone 6 S Phone එකම තෝරා ගන්න හේතුව වුණේ දැනට අපිට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ අඩුවෙන් මිලදී ගන්න පුළුවන් iPhone එක විදිහට මෙන්න මේ iPhone 6 S එක අපිට හඳුන්වන්න පුළුවන්. එහෙම කිව්වම ඕගලන්ට හිත
අඩු මුදලකට යම් දා බඩක් ගන්න පුළුවන් එකම iPhone එක දැනට මාකට් එකේ තියෙන මෙන්න මේ iPhone 6s phone එක. අන්න ඒ දේ පොඩ්ඩක් මතක තියාගන්න. අපි යම් මෙන්න මේ iPhone 6s ගැන ටිකක් කතා කරන්න. මුලින්ම අපි මේ iPhone 6s එකේ build quality ගැන බලුවා. මේකේ බෑක් එක අනිතරම ඇල්මිනියම් build එකක් බලා ගන්න පුළුවන්. මේකේ බෑක් එක ඇල්මිනියම් උනත් අපිට මේකේ ගොඩක් අඩු බරක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ 6s එකේ ගොඩක් slim look එකක් බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම දේවල් ගැන සලකලා බලමු. මේක ගොඩක් කලින් රිලීස් වුණු ෆෝන් එකක් වුණා. මේක 2002 ට ගැලපෙන design එකක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම මේකේ ports ගැන බලුවොත් දකුණු පැත්තෙන් power button එක සහ center එක බලා ගන්න පුළුවන් වගේම වම් පැත්තෙන් volume up down keys වගේම silent button එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ පහලින් අපිට 3.5 mm audio port එක, main microphone එක, lightning port එක වගේම speaker එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක අපිට fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. දැන් එන එක iPhone එකකවත් අපිට fingerprint sensor එක නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මට තව අමතක වුණ දෙයක් තමයි මේකේ headphone port එක අපිට දැන් එන iPhone වල බලා ගන්න බෑ. මේ iPhone 6s එකේ තමයි අන්තිමටම Apple ලගේ headphone port එක බලා ගන්න ලැබුණේ. මේකේ button and ports ගැන බලනවා මේක කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට 2022 දී පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම ports ටික මේකට අඳිනවා. අපිට තියෙන්නේ මෙන්න මේකේ display එක විදිහට අපිට 4.7 inches IPS LCD 720p display එකක් බලා ගන්න පුළුවන්. ඔව් මේකේ තියෙන 720p display එක මට මේක පාවිච්චි කරලා බලන්න කලින් නම් හිතුනේ 720p display එකක් කියන්නේ ඉච්චර වැඩක් නැතිද කියලා. ඒත් මෙන්න මේක පාවිච්චි කරන්න ගත්තාම තමයි මට තේරුනේ මේ Apple ලගේ 720p display එකක් වුණා මේකේ ගොඩක්ම හොඳ quality එකක් බලා ගන්න පුළුවන්. ඒත් මේකේ display size එකක් ටිකක් පොඩි නිසා අපිට මේකට 2022 දී නම් දෙන්න පුළුවන් 75% වගේ percentage එක. ඒ වුණාට සාමාන්‍ය වැඩ කරගන්න කෙනෙකුට මේ display එක හොඳටම ප්‍රමාණවත්. iPhone 6s එකේ performance ගැන බලුවොත් මේකේ chipset එක විදිහට Apple A9 කියන chipset එක බලා ගන්න පුළුවන්. මේ A9 කියන chipset එක නම් එකක් පරණ chipset එකක්. ඒක නිසා මේකේ chipset එක නම් 2022 ට එච්චර ගැලපෙන්නේ නැති කියලා කියන්න පුළුවන්. ඒත් මේ ෆෝන් එකේ කිසිම ලැබීමක් නම් බලා ගන්න ලැබුණේ නැහැ. අපිට Free Fire, PUBG වගේ games උනත් මේකේ කිසිම ලැබීමක් නැතුව play කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ මේකේ RAM එක. මේකේ RAM එක විදිහට අපිට 2GB RAM එකක් බලා ගන්න පුළුවන්. අපිට මේ 2GB RAM එකේ මේ ෆෝන් එකට කිසිම ලැග්ගීමක් නැතුව හොඳට යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ස්ටෝරේජ් ඔප්ෂන් බලුවොත් 16GB, 32GB, 64GB වගේම 128GB ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. මේකට micro SD කාඩ් එකක් ප්ලග් කරන්න බැරි නිසා මේක මිලදී ගන්න කලින් මේකේ ස්ටෝරේජ් එක ගැන ඔයාලට ටිකක් හිතලා බලන්න වෙනවා. ඊළඟට මේ iPhone 6s එකේ බැටරි life එක. මේකේ බැටරි life එක නම් 2022 ට ගැලපෙන්නේ නැති කියන්න පුළුවන්. මොකද මේකේ තියෙන්නේ milliampere 1715 බැටරි එක. මේ iPhone 6s එක මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම ආගා power bank එකක් තියෙන්න ඕන. මොකද දැන් 2022 එන ෆෝන් වල milliampere 5000 වගේ බැටරි තිබ්බට මේකේ තියෙන්නේ milliampere 1000 බැටරි එක. ඒක නිසා මේකේ බැටරි life එක නම් 2022 ට මදි කියන්න පුළුවන්. iPhone 6s එකේ කැමරා එක මේකේ අපිට මෙගාපික්සල් 12ක සිංගල් කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමරා එකක් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ බෑක්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරාම මේකෙන් අපිට දැනට යන බජට් ෆෝන් වලට වඩා ගොඩක් හොඳ මට්ටමේ ෆොටෝ කැප්චර් කර ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 4K 30 frames වලින් වීඩියෝ ෂූට් කරන්නත් පුළුවන්. ඒ වගේම මේකේ සෙල්ෆි ෆොටෝස්
ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මේකේ කැමරා එකෙන් අපිට ගොඩක් හොඳ ඩීටේල් තියෙන ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන්. මම හිතන්නේ අපි දැන් මේ iPhone 6s එක ගැන සියලුම දේවල් කතා කරා. සාමාන්‍යයෙන් මේකේ ප්‍රයිස් එක මේක දැනට ශ්‍රී ලංකාවේ රුපියල් 40,000 54,000 මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ 40,000 54,000 කියන්නේ සාමාන්‍ය හොඳ මට්ටමක තියෙන ෆෝන්. ඒ වගේම රුපියල් 40,000ට අඩු වෙන අපිට මේ 6s ෆෝන් බලා ගන්න පුළුවන්. ඒත් ඒවා එච්චර හොඳ මට්ටමක නැහැ. ඒක නිසා මේ යූස් ෆෝන් ගන්න කලින් අපි මේක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. යූස් ෆෝන් එකක් මිලදී ගන්නකොට අපි බලන්න ඕන කරුණු ගැන ඉදිරියට මම වීඩියෝ එකක් දෙන්නම්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙන්න මේ iPhone 6s කියන ෆෝන් එක 2022 දී අපිට ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා මොනවා හරි ප්‍රශ්න වගේ දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් තාම ඩීමාක් YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම බලලා තියෙන කතුපාට subscribe button එක click කරලා bell icon එක click කරන්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Rage on that beat, going crazy.